දවස කොල හැමෝටම ඔන්න මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මම අද කතා කරන්න යන්නේ ගැප් ගැනීම අවස්ථාව වැඩි කරන්න පුළුවන් විවිධ අවස්ථා සහ විවිධ ක්‍රම ඒවට හේතු වන කරුණු සහ ඔයාලා කොහොමද මේ වෙනුවට කටයුතු කරන්න ඕනේ කියන එක. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. මෙහිදී මම පළවෙනිම කතා කරන්න ඕලා ලිංගිකව එකතු වුණාට පස්සේ මොකද්ද ඔයාලා කරන වැරදි මොනවාද මේ වගේ වැරක්වා ගත යුතු දේවල් මොනවාද කියලා අංක 1 විදිහට තද ඇඳුම් ඇඳගෙන නින්දට යන්න එපා ඒ වගේම ලිංගිකව එකතු වීමෙන් පසු ශරීරය උණුසුම් වන අතර එමගින් ඔබගේ ශරීරය දහඩිය දමනවා ඉතින් මේක ගොඩක් අහිතකර වෙනවා ගැප් ගැනීමට ඒ වගේම සබම් මාර්ගය යොදාගෙන යෝනි මාර්ගය අපට පිරිසිදු කරන්න එපා. වගේම මේ වගේ තන මේ ස්ථානයේ පිසදැමීමත් සිදු කිරීම සුදුසු නැහැ. ඒ වගේම අත් පිරිසිදුව තබා ගැනීමත් ඕනේ. ඒ වගේම ස්නානය කිරීම ඇඟ සේදීම වැනි දේවල් පැයක්වත් යනතුරු වළක්වා ගන්න ඕනේ. ඒ වගේම වඩාත් වැදගත් දෙයක් තමයි ඔබ ලිංගික එකතු වීමෙන් පසු මේ ස්ථානයේ ඒ ඉරියව්වෙම විනාඩි 20 සිට පැයක් දක්වා කාලය තුළ රැඳිලා ඉන්න ඕනේ. අපි දැන් බලමු සරු බව. ඔබ සරු භාවයෙන් යුක්තද කියලා ඔබට ලැබෙන සංඥා. ඒ වගේ ක්‍රම කීපයක්. ඒ ගැන දැනගන්න කොහොමද කියලා. අංක 1 විදිහට ඔබ ඩිම්බ මෝචන පරීක්ෂාවක් සිදු කරලා එම් ප්‍රතිඵල ධන ප්‍රතිඵලන ඔබට දැනගන්න පුළුවන් ඔබ සරු සරු භාවයෙන් යුක්තයි කියලා. ඒ වගේම ගැම් ගෙල ශ්ලේෂ්මල බලි. ඒ වගේම ලිංගික ආශාව වැඩිවීම. ඒ වගේම ශරීර උෂ්ණත්වයේ ඉහළ යාම. ගැම් ගෙල පිහිටීම වෙනස් වීම. පීවුර වල සංවේදීතාවය. මේ ඩිම්බ මෝචනයේදී ඇතිවන උදර වේදනාව. සියුම් උදර වේදනාව. ඉතින් මේ ලක්ෂණ තියෙනවනම් ඔබගේ ඩිම්බ පිටවනවා කියලා හඳුන්වන සංඥා කිහිපයක් සහඳුන්වන්න පුළුවන්. මෙලඟට අපි බලමු ගැප් ගැනීම සඳහා සැලැස්මක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙහිදී පළමුවෙන්ම ඔබ ෆෝලික් ආම්ලය දිනපතාම ලබා ගන්න ඕනේ. ඒ වගේම මත්පැන් පානය, දුම් පානය හා අනවශ්‍ය අතිරේක ඖෂධ භාවිතය වළක්වන්න ඕන. විශේෂ සහිත පරිසරයෙන් දුම් වලින් ඈත් වෙන්න ඕනේ. ඒ වගේම උසට සරින නියමිත බාරක් නියමිත ශරීර ස්කන්ධ දර්ශකයක් ළඟා කරගෙන පවත්වාගෙන යන්න ඕනේ. වගේම මානසික සුවය ගොඩාක් වැදගත් වෙනවා මේ සඳහා. අපි දැන් බලමු ලිංගික වෙක්වීමකදී ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? يعني ගැප් ගැනීමක් සිදු වීමට ඔබ කළ යුතු නොකළ යුතු දේවල්. පළමුවෙන්ම ඔබ ලිංගික වෙක්වීමට පෙර ලිංග ප්‍රදේශ හොඳින් පිරිසිදු කරගෙන දෙදෙනාම මූත්‍රාශයේ හිස්ව තබා ගන්න ඕනේ. කියන්නේ මූත්‍රා පිට කරලා පළමුවෙන්ම ඉන්න ඕනේ. ඊට පස්සේ එම් කාර්යය සිදු කරලා ඉවර වෙලා ඉක්මනින්ම මේ ස්ථානයේ බැස ගොස් පිරිසිදු කිරීම නොකළ යුතුය. ඒ ඉරියව්වෙම විනාඩි 20ක් පැයක් අතර කාලයක් තුන සිටිය යුතුය. ඒ වගේම වතුර වීදුරුවක් පානය කරන්න ඕනේ. හිර ඇඳුම් වලින් තොර වෙලා ලිහිල් ඇඳුම් අඳින්න ඕනේ. අත් පිරිසිදුව තබා ගන්න ඕනේ. ඉතින් මේ කරුණු ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම ගැප් ගැනීම සඳහා ලිංගිකව එක්වන වේලාව ස්ථාවර වෙන්න. ඉතින් මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් විනාඩියක් හෝ ඊට අඩු කාලයකදී විනාඩි 5කට වඩා අඩු ලිංගික එකතු වීමකදී පිරුණු ශුක්‍රාණු නොමේරුව ශුක්‍රාණු ලෙස හඳුන්වනවා. නමුත් විනාඩි 5කට වඩා වැඩි කාලයක් තුළ ලිංගික එකතු වන විටදී ශුක්‍රාණු වල එමණි දෙයක් සිදුවන්නේ නැහැ. මේරුව ගුණාත්මක භාවයෙන් වැඩි ශුක්‍රාණු තමයි එහිදී පිටවන්නේ. ඉතින් එක් එක් ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය සහ තත්ත්වය කාන්තාවකගේ යෝනි මාර්ගයේ පරිසරය අනුව වෙනස් වෙනවා. ඔබට දැනටමත් ඩිම්බ පිට වී තිබෙනවා නම් ඩිම්බේ දැනටමත් පැලොපිය නාලයේ තිබේ නම් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල් වීමෙන් පසු මිනිත්තු 15කට පමණ පසු ඉක්මනින්ම සංසේචනය සිදුවීමට පටන් ගන්නවා. ගැප් ගැනීමේ අවස්ථාව වැඩි කිරීම සඳහා වඩාත්ම සාර්ථක ක්‍රමයක් විදිහට පුරුෂයා විසින් කාන්තාවකගේ යෝනි මාර්ගයේ ගැඹුරටම ශුක්‍රාණු
පිට කිරීම ගොඩක්ම වැදගත්. ඉතින් මෙහිදී ශුක්‍රාණු හැකිතාරම් ගැබ්ගිල්ට සමීපව තැන්පත් කිරීම කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ ලිංගිකව එකතු වීමෙන් පසු කුඩා කොට්ටයක් තමන්ගේ ඉනේ පිටුපස ප්‍රදේශයේ කියන්නේ පහළ පිටුපස ප්‍රදේශයේ කොට්ටයක් තබලා එම ප්‍රදේශය ඔසවාගෙන විනාඩි 20-30 අතර කාලයක් සිටීම ගොඩක් වැදගත්. ඒ කියන්නේ leg up the wall කියන position එක භාවිත කිරීම ගොඩක් වැදගත්. පිළිසිඳ ගැනීමක් සිදුවීමට වැඩි ලිංගිකත්වයේ කියන්නේ කාන්තාව වැඩි වාර ගණනක් ඉක්වන තරමට ඒ ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දරුවා සෑදීමට කාලය පැමිණෙති බව නිතරම පණිවිඩයක් ලැබෙනවා. ඉතින් ඒ මගින් ඇගේ දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි වෙන බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. ඊළඟ කාරණේ තමයි සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු ප්‍රමාණයක් උදෑසන කාලයේදී උදෑසන 5-7 අතර කාලය තුල තිබෙන බවට තහවුරු කරගෙන තිබෙනවා. ඉතින් මේ සාන්ද්‍රය වගේ ගුණාත්මක භාවයේ ඉහළ ශුක්‍රාණු සාන්ද්‍රණය මේ කාලය තුල තිබෙන බව හොයාගෙන තිබෙනවා. කියන්නේ රාත්‍රී විවේකයකින් නිින්දකින් පසුව ගුණාත්මක ශුක්‍රාණු ප්‍රමාණයක් මේ කාලයේ තිබෙන නිසා ඒ කාලය තුල ලිංගික එකතු වීමෙන් ඉක්මනින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි බවට සොයාගෙන තිබෙනවා. ලිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වී සංසේචනය වීමක් සිදුවීමට විනාඩි කිහිපයක් හෝ දින 5ක් දක්වා කාලයක් යන්න පුළුවන්. ඒ කියන්නේ ශුක්‍රාණු දින 5ක් තිබෙනවා ප්‍රජනක පද්ධතිය තුළ. ඉතින් මේ අවස්ථාවේදී ඩිම්බ පිට වී තිබුණොත් විනාඩි කිහිපයක් තුළේ සංසේචනයක් සිදුවනවා. ඉතින් මෙට නිරෝගී ශුක්‍රාණුවක් නිරෝගී ඩිම්බයක් ඒ වගේම ගර්භාෂය නිරෝගී විය යුතුයි. කිසිම අතුරු වෙනත් අසනීප නොතිබෙනවා නම් මේ සිදුවනවා. ඉතින් මේ සිදුවෙලා සංසේචනයක් සිදුවීමෙන් පසු දින 5ක් හෝ දින 10ක් දින 15ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන් මෙය ගර්භාෂය තුළ තැන්පත් වීමට. කියන්නේ පැලෝපියනාලය ඔස්සේ ගමන් කරලා ගර්භාෂයේ තැන්පත් වීමට, කියන්නේ කලලයක් හට ගැනීමට දින 15ක් දක්වා කාලයක් ගත වෙන්න පුළුවන්. කියන්නේ එකතු වීමකින් පසු දින 5 සිට 15 දක්වා කාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල ඔබට ගර්භණීභාවය ලබා ගැනීමට පුළුවන්. ඔබ කාර්යබහුල නම් හෝ නමුත් ඔබට ගර්භණී වීමට අවශ්‍ය නම් දිනපතාම ලිංගිකව එකතු වීමට නොහැකි නම් අනිවාර්යයෙන්ම ඔසවීම අවසන් වී සතියකට දින 2කට හෝ 3කට වරක් අනිවාර්යයෙන්ම සතියකට දින 2කට වරක් ලිංගිකව එකතු වීමෙන් ගොඩක්ම ප්‍රතිඵල ලබාගෙන ඉක්මනින් ගැබ් ගැනීමක් සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි කරන ඉතාම වැදගත්ම කාරණේ තමයි මම දැන් කියන්න යන්නේ. ඉතින් ඔබගේ ඩිම්බ පිටවීමට පෙර දින 5 තුල හෝ ඔබගේ ඩිම්බ පිටවන දිනේ සහ ඊට පසු දින මෙන්න මේ දින 7 තුල ඔබ ලිංගිකව එකතු වෙනවා නම් සෑම දිනකම දිනක් හැර දිනක් එකතු වෙනවා නම් අනිවාර්යයෙන්ම ගැබ් ගැනීමක් සිදු විය හැකි. ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා මේ සරු දිනවල උදෑසන කාලය තෝරා ගත යුතු වෙනවා. විශේෂයෙන්ම ඩිම්බ පිටවන දිනේ සහ ඊට පෙර දිනේ හා පසු දින කියන දින තුන තුළ අනිවාර්යයෙන්ම දිනපතාම එකතු වෙනවා නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි උපත් පාලන ක්‍රම භාවිත නොකර ලිංගිකව එකතු වෙනවා නම් ඔබේ ඔසප් චක්‍රේ ඕනෑම අවස්ථාවක ඕනම වෙලාවක ඔබට ගැබ් ගැනීමක් සිදුවීමට හැකියාව තිබෙනවා කියන එක. නමුත් ඩිම්බයක් පිට වී තිබෙන අවස්ථාව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඩිම්බයක් පිට වී තිබෙන බව සොයා ගැනීමට ක්‍රම කිහිපයක්. ඔය ගැබ්ල ශ්‍රේෂ්මල මාගින් ශ්‍රේෂ්මල පිටවනවා නම් ඩිම්බ මෝචනයක් සිදු වී ඇති බවට හොයාගන්න පුළුවන්. මෙහිදී තෙත් පැහැදිලි සහ ලිස්සන සුළු ශ්ලේෂ්මල ඔබට දැකිය හැකි. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම සහ මෙය උෂ්ණත්ව මානයකින් ඔබට හඳුනා ගත හැකි. මෙවැනි ලක්ෂණ මගින් ඩිම්බයක් පිට වී ඇති බව ඔබට තහවුරු කරගැනීමට පුළුවන්. වගේම දින 28ක ඔසප් චක්‍රයක් පවතිනවා නම් ඔබේ ඩිම්බේ පිටවන්නේ 14 වෙනි දිනේදී. ඉතින් ඔබට සාර්ථකව මෙම දින තුළ ලිංගිකව එක්වීමෙන් ඔබට ගැබ් ගැනීමට පුළුවන්. ඒ වගේම ඔය සරු දින ආරම්භ වන්නේ 10 දිනේ. කියන්නේ සබ් චක්‍රයේ 10 දිනේ 10 දිනේ සහ 14 වන කියන මේ දින අතර තුන ලිංගිකව එක්වනවා නම් අපිට ගැබ් ගැනීමේ හැකියාව වැඩි.
ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කාරණාවක් තමයි ඔබට ඔසප් චක්‍රේ දින 28ක් 35ක් වගේ එම නිශ්චිත කාලයක් තිබුණත් ඔබට ගැප් ගැනීම සඳහා අවස්ථාවක් තිබෙන්නේ මේ සරු දින කිහිපයක් පමණයි කියන්නේ දින 5ක් දින 7ක් දක්වා කාලය තුල ඉතින් මේ දින තුල ලිංගික එකතු වුණොත් පමණයි ඔබගේ ඩිම්බයක් පිටවි තිබෙන අවස්ථාවේදී ශුක්‍රාණුවක් සම්බන්ධ වුණොත් පමණයි ගැප් ගැනීමක් සිදුවන්නේ ඉතින් මේ ගැනවල ගොඩක්ම වැදගත් විය යුතුයි තවත් වෙනගත් කාරණයක් තමයි ඩිම් ලිංගික එකතු වීමකින් පසු ඒ ඩිම්බේ සංසේචනයේ වීමට සුදුසු චලිතයක් ඇති නිරෝගී ශුක්‍රාණුවක් තිබීම ගොඩක්ම වැදගත්. ඉතින් කාන්තාවකගේ ශරීරයත් තුළ මෙම නිරෝගී ශුක්‍රාණුව දින දෙකක් හෝ පහක් දක්වා ජීව කාලයක් තුළ පැවතිය හැකියි. ඉතින් මේ කාලය තුළ ඩිම්බයක් මුදා හැරියොත් ගැබ් ගැනීමක් සිදුවීමට පුළුවන්. ඔබ ගැබ් ගැනීමට උත්සාහ කරනවා නම් ඔබ ගැබ් ගැනීමට සුදුසු වයස තීරණය කළ යුත්තේ අනිවාර්යයෙන්ම පුද්ගලයෙකු අවුරුදු 22ත් 25ත් අතර කාලය තුළ වඩාත්ම සරු කාලය ලෙස හඳුන්වනවා. ඒ වගේම 35ට පෙර ඒ දරුවන් ඒ කියන්නේ දරුවන් ලැබීමට සැලසුම් කිරීම ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ ඔබ ගැබ් ගැනීමට ඔබ පුරුෂයා නම් අවුරුදු 35ට පෙර දරුවන් සෑදීමට උත්සාහ කළ යුතුයි. ඒ වගේම මෙම වයසින් පසු සරුභාවය අඩුවීමට පටන් ගන්නවා. 35න් පසු ශුක්‍රාණුවල විකෘතිතාවක් නැති වෙනවා. ඊළඟ කාරණේ තමයි ශුක්‍රාණු පිට කිරීමකදී පළමු කොටසෙහි ශුක්‍රාණු ප්‍රමාණයෙන් වඩාත්ම ගුණාත්මක භාවයෙන් යුතුව ශුක්‍රාණු වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් ඊට පසු ඒ වකට වඩා පළමු කොටසේ ශුක්‍රාණු ප්‍රමාණය හොඳ DNA ප්‍රමාණයක් අඩංගු වන බව සොයාගෙන තිබෙනවා. ඊළඟම ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි කරන වැදගත් කාරණයක් විදිහට පරේෂණ මගින් සොයාගෙන තිබෙන නිතිපතාම ලිංගික එකතු වීමේදී ශුක්‍ර තරලයේ ඇති ප්‍රෝටීන් කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය තුළට ඇතුල්වීමෙන් ඩිම්බ කෝෂවල ගැබ් ගැනීමක් පවත්වා ගැනීම සඳහා උගේ සරු බව වැඩි කිරීමට මේ ශුක්‍ර තලලය ගොඩක්ම වැදගත් වන බව. ඉතින් නිතිපතාම ලිංගිකව එකතු වීම ඩිම්බ පිටවීම වේගවත් කරන බව තහවුරු කරගෙන තිබෙනවා. කියන්නේ ශුක්‍රාණු පිටවීමට පිට නොකර වැඩි කාලයක් එකතු වීමෙන් කියන්නේ විනාඩි මිනිත්තු 5ක් ශුක්‍රාණු පිටවීමට එන අවස්ථාවේදී මේ මිනිත්තු 5ක් දක්වා දීර්ඝ කරගෙන ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙනවා නම් මෙහිදී අමතර ශුක්‍රාණු මිලියන 25ක් නිපදවන බව සොයාගෙන තිබෙනවා. ඉතින් මේ උදාහරණ ලද ශුක්‍රාණු වල ඉහළ ප්‍රමිතියකින් යුක්ත වන අතර හින් වැඩි කාලයක් එකතු වීමෙන් අදහස් වන්නේ ශුක්‍රාණු සහ ඩිම්බය එක්වී නව ජීවියක් ඇති කිරීමට කියන්නේ දරුවෙකු බිහිවීමට වැඩි අවස්ථාවක් පවතින බවයි. ලිංගික එක්වීමකින් තොරව ගැබ් ගැනීමක් සිදුවීමට නම් ඔබට විවිධ විකල්ප සිංචන හෝ ඉන් විට්‍රෝ සංසේචනය වැනි ක්‍රම භාවිතා කිරීම සිදු කරන්න පුළුවන්. මෙහිදී සිරින්ජරයක් හෝ වෙනත් උපකරණයක් භාවිතයෙන් ශුක්‍ර තරලය ඔබේ යෝනි මාර්ගයේ තුළින් ගර්භාෂයට තැන්පත් කිරීම සිදු කරනවා. මෙය සහකරුවෙකු හෝ වෛද්‍යවරයෙකු හෝ මගින් ශුක්‍ර තරලය ඇතුළත තැන්පත් කිරීම සිදු කරනවා. ඉතින් සාර්ථකව ගැබ් ගැනීමට හැකියාව මේ මගින් තිබෙනවා. මං හිතනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න, like කරන්න, අදහස් පහලින් comment කරගෙන යන්න, share කරන්න. දිගටම channel එකත් එක්ක ඉන්න මගේ අනිත් වීඩියෝත් බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.